Hello, kohomad walata onithin mage YouTube channel ekata saadarein piliganna wala hamowama. Ithin mage channel ekata aluthen ekathu wenawa nan oyala subscribe karala bell icon ekata click karanna kiyala amathak karanna epa. Ithin onna mama skin care routines gana walata kiyala denna videos dekak haduwa. Ithin eke palaweni kotasa mama pereda damma. Ithin adha mama danne me part 2 ekak. Ithin meke thamai wedi vistara අඩංගු වෙලා තියෙන්නේ. ඉතින් ස්කින් කෙයාර් රූටින් එකක් පිළිබඳව ගොඩක් අය දන්නේ නැති හින්දාද මන් දන්නේ නැහැ. කොහොම හරි ස්කින් කෙයාර් රූටින් එකක් හරියටම අපේ අය අනුගමනය කරන්නේ නැහැ කියලා මට හිතෙන නිසා තමයි මෙන්න මේ ස්කින් කෙයාර් රූටින්ස් ගැන ඔයාලට කියලා දෙන්න කියලා හිතුවේ. ඉතින් ඔන්න මම පාට් 1 කී දාපු විස්තර ආයේ මේකෙත් කියන්නේ නැහැ ඔයාලට. මේක කියන්නේ මම ස්කින් කෙයාර් රූටින් එකක් කරන්න ඕනේ පිළිවෙල මොකද්ද එක එක හැමට අනුව සහ මේකේ වැදගත්කම තව ටිකක් ඔයාලට පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා හිතුවා. ඉතින් ඒ වගේම මට කියන්න හිතුණා ස්කින් කෙයාර් රූටින් එකක් විතරක් මදි අපේ ඇඟේ අභ්‍යන්තරයටත් අපි ගන්න ඕන දේවල් කරන්න ඕන දේවල් කන්න බොන්න ඕන දේවල් සහ අපි වැලකිලා සිටිය යුතු දේවලුත් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන එන්න හිතුවා. ඉතින් මොන වැඩි කතා නැතුව එහෙනම් මගේ වීඩියෝස් මගේ channel එකට ආසන නම් ඔයාලා ඔන්න subscribe කරලා මේකට වෙන්න ඉතින් ආයෙත් කියලා ආයෙත් මතක් කරනවා. ඉතින් ඔන්න එහෙනම් පටන් ගමු ස්කින් කෙයාර් රූටින් එකක් එක එක හැමට අනුව කරගන්නේ කොහොමද කියලා. ඉතින් අපි ඉස්සෙල්ලාම බලමු මටත් තියෙන ගොඩාක් අයට තියෙන ඔයිලි ස්කින් එක ගැන. ඉතින් ඔයිලි ස්කින් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට පුළුවන් උදේලගේ දවස පටන් ගන්න ෆේස් වොෂ් එකකට අමතරව ක්ලෙන්සර් එකක් පාවිච්චි කරලා. මොකද ක්ලෙන්සර් එකකින් අපේ හැම ගැඹුරු තියෙන කුණ්ඩුවිලි පවා ඉවත් කරලා තෙල් ගතිය ගොඩක් පාලනය කරනවා. අනික මේ පාලනය කරන්නේ ෆේස් වොෂ් එකක් වගේ නෙවෙයි අපේ තෙල් ගතිය සාමාන්‍ය يعني සාමාන්‍ය ප්‍රමාණයට හැම ඉතුරු කරලා තමයි ක්ලෙන්සර් එකකින් අපේ කුණ්ඩුවිලි අයින් කරන්නේ. ඉතින් ඕන කොම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙක්ටත් මේක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ක්ලෙන්සර් එකකින් පස්සේ ඔයාලට පුළුවන් සතියකට දෙතුන් පාරක් ස්ක්‍රබ් එකකට යන්න. ස්ක්‍රබ් එකෙන් මෙරුණු හැම බ්ලැක් හෙඩ් වයිට් හෙඩ් වගේ ඉවත් කළා ඔයාලගේ හැම එතනම ගොඩක් පැහැදිලි කරනවා ක්ලීන් කරනවා. ඉතින් ක්ලෙන්සර් එකෙන් පස්සේ ස්ක්‍රබ් එකෙන් පස්සේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් ටෝන කරගන්න ඕනේ ඔයාලගේ මූණ. කියන්නේ අපි සිදුරු විරුද්ධ කරලා ක්ලීන් කරගත්ත හැම අපි ඔන්න ආයෙමත් සිකිල් කරගන්න ඕනේ. ඉතින් මේ සිදුරු ටික වහ ගන්න ඕනේ. ඒකට අපිට කඩෙන් ගත්ත ටෝන එකක් වෙනුවට අයිස් වතුර පාවිච්චි කරන්න පුළුවන්. මොකද කෘතිම දේවල් ගොඩක් අඩු ගන්නවා නම් තමයි හොඳ. ඒ නිසා ටෝන එකක් ඒ විදිහට පාවිච්චි කරන්න නැත්නම් අයිස් කියුබ් හරි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලගේ පැක් එකක් දානවා නම් එහෙම පැක් එක දාන්න නැත්නම් ඔයාලට පුළුවන් මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන්න. ඉතින් මේ ක්‍රීම් තෝරගනිද්දිත් ඔයාලා ගොඩස්සල කීමත් වෙන්න ඔයාලගේ හැමට අනුව ක්‍රීම්ස් තෝරගන්න. ඉතින් ඔන්න ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක්ට ඔන්න ඔයි ස්කින් කෙයාර් රූටින් එක පුළුවන් හැමදාම උදේ හවස මේන්ටේන් කරගෙන යන්න. ඔන්න ඕකට තමයි මේ පිළිවෙලට දිගටම කරන එකට තමයි ස්කින් කෙයාර් රූටින් එකක් කියලා කියන්නේ. ඉතින් මේ රූටින් එක දිගටම කරද්දී තමයි ඔයාලට රිසල්ට්ස් පේන්නේ. ඉතින් අමතක කරන්න එපා දිගටම මේව කරන්න. ඉතින් ඊළඟට අපි යමු කොම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ තෙල් සහ වියලි අතරමැදි ස්කින් එකක් තියෙන කෙනෙක්ට. ඒ කියන්නේ සාමාන්‍ය සමක් වගේ අනේ මේ වගේ සමක් තියෙන කෙනෙක්ට ඒලටත් පුළුවන් ක්ලින්ස් එකක් පාවිච්චි කරන්න. ෆේස් වොෂ් එකනොත් කමක් නැහැ. ඊට පස්සේ ස්ක්‍රබ් එකක් පුළුවන් ඔයාලට සතියට දෙපාරක් කරන්න. ඊට පස්සේ ටෝන කරලා ඔයාලට පුළුවන් ඒ විදිහටම මොයිස්චරයිසර් එකක් ඔයාලගේ හැමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් තෝරගෙන ඒක යූස් කරන්න. ඉතින් ඔයාලත් පැක් එහෙම දැම්මට කමක් නැහැ. හැමදාම පැක් දැම්මත් ඒත් කමක් නැහැ. ඉතින් ඕගොල්ලෝ කරන තරමට ඒක ඇත්තටම රිසල්ට් එක වැඩි. ඉතින් සාමාන්‍යයෙන් ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙකුගේ කොම්බිනේෂන් ස්කින් එකක් තියෙන කෙනෙකුගේ එකම රූටින් එකකට තමයි යන්නේ. පොඩි පොඩි වෙනස්කම් තමයි වෙන්නේ. ස්ක්‍රබ් එකේදී ස්ක්‍රබ් එක කරන වාර ගණන් අන්න ඒව තමයි වෙනස් වෙන්නේ. ඉතින් ඔන්න වියලි සමක් තියෙන කෙනෙක්ට ඔයාලට පුළුවන් ඔයාලට ගැලපෙන ෆේස් වොෂ් එකක් පාවිච්චි කරන්න. ක්ලෙන්සර් එකක් ඔයාලා සතියට පාරක් දෙකක් පාවිච්චි කරාම ඇති. මොකද ඔයාලගේ හැම ගොඩක් වියලි නිසා ගොඩක් සීදිලා යන්න හොඳ නැහැ.
ඉතින් ඔයාලට ගොඩක්ම ගලපෙනවා ක්ලින්සර් එකක් පාවිච්චි කරා නම්. මොකද ක්ලින්සර් එකෙන් හැම තෙතමනේ ඉතුරු කරලා තමයි අපේ හැම ගැඹුරින් පිරිසිදු කරන්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට මම කිව්වා අනිත් ස්කින් ටයිප් වලට කිව්වා වගේම ඔයාලා ස්ක්‍රබ් එකක් කරනවා නම් ඔයාලා කරන්න ඕන සතියේට එකම එකපාරයි. මොකද ඔයාලගේ හැම වියලි නිසා සතියට එකපාරක් ස්ක්‍රබ් කරනවාම ඇති හොඳටම. ඊට පස්සේ ටෝන කරලා මොයිස්චරයිසර් එක හොඳට ඔයාලට අර මොයිස්චර් ගතිය වැඩි ඔයාලගේ හැමර ගැලපෙන මොයිස්චරයිසර් එක ඇප්ලයි කරන්න ඩ්‍රයි ස්කින් එකක් තියෙනවා නම්. ඉතින් ඔන්න ඔය ස්කින් ටයිප් තුන තමයි මම ප්‍රධාන වශයෙන් කතා කරේ. ඉතින් මේ ඔයිලි ස්කින් එකක් ගැන මම ආපහු එතනට යන්නම්. මොකද ඔයිලි ස්කින් තියෙන අයට පිම්පල් ප්‍රෝන් නම් ඔයාලගේ ස්කින් එකේ පිම්පල්ස් ගොඩක් තියෙනවනේ, ඇක්ටිව් ඇක්නි තියෙනවා නම් ඔන්න මේ පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ. ක්ලින්සර් කරන එක කමක් නැහැ, ක්ලින්සර් කරන එක අනිවාර්යෙන් කරන්න. ස්ක්‍රබ් කරන එක චුට්ටක් පරිස්සමෙන් කරන්න. කරද්දී ගොඩක් අතුල්ලන්න යන්න එපා ඔයාලගේ ඇක්නි තියෙන නිසා. ඉතින් ඇක්නි කැඩෙන්න බලනවා, ඊට පස්සේ තව තව ප්‍රශ්න එනවා ඒ නිසා. ඉතින් ඇක්නි තියෙන කෙනෙක් නම් අයිස් වතුර අයිස් කියුබ් ඒ ට්‍රීට්මෙන්ට් එක ගොඩාක් වටිනවා. හැමදාම කරන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. ඉතින් හොඳයි කියන්නේ මේක හැමදාම ඕගොල්ලෝ කරන්න ඕනේ. ස්කින් කෙයාර් රුටින් එකක් කියන්නේ ඒකනේ. රුටින් එකක් කියන්නේ සාමාන්‍යයෙන් අපි දිගටම පවත්වාගෙන යන්න ඕන දෙයක්නේ. හැමදාම කන්ටිනියස්ලි කරන්න ඕනේ දෙයක්. ඉතින් ඒක අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම ඔයාලට පුළුවන් ඔයාලගේ බොඩි එකටත් මෙන්න මේ කියපු ස්කින් කෙයාර් රුටින් එක. ස්කින් එක කියන්නේ අපිට මූණට විතරක් නෙවෙයිනේ, අපි ඇඟටත් පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපි අභ්‍යන්තරයට වගේම බාහිරයටත් දේවල් කරන්න ඕනේ. බාහිරට වගේම අභ්‍යන්තරයටත් දේවල් කරන්න ඕනේ. ඉතින් ඔයගොල්ලෝ ෆිෂ් ඔයිල් එකක් ගන්න හැමදාම ඩොක්ටර් කෙනෙක්ගේ රෙකමන්ඩ් කරලා සප්ලිමන්ට් එකක් මොනා හරි තියෙනවා නම් ඒව ගන්න. ඉතින් ඔයාලා මම දැන් දන්නවනේ මම බොන්නේ ග්ලෝකොලජන් එක. ඉතින් ඒක ඔයාලට ගන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා. ඉතින් ඒ වගේ අභ්‍යන්තරයටත් ගන්න වතුර බොන්න හොඳට. වතුර බොන්න එකේ ලොකු වෙනසක් ඔයාලගේ ස්කින් එකට වෙනවා. ඉතින් ඒක කරන්න. ඊට පස්සේ එක්සර්සයිසස් කරන්න හොඳට. නැත්තම් ඔයාලා එහෙම එහෙ ඇවිදිනවා නම් බස් වල එහෙම යන්න දෝ, පයින් යන දුරක් නම් තියෙන්නේ පයින් යන්න බලන්න. දාඩිය දාන කෙනුයි තව වතුර බොන කෙනුයි ඔන්න ගොඩක් ලොකු රිසල්ට් එකක් දෙනවා. ඊට පස්සේ ඔයාලට කියන්නම් පළතුරු කන්න ගොඩක්, එලවලු කන්න පිටි ජාති අඩු කරන්න. ඉතින් පිම්පල් එන කෙනෙක් නම් චොක්ලට් එහෙමත් අඩු කරන්න වෙනවා. ඔන්නව අපි එලියෙන් කන්නේවට අමතරව ඔන්න ඔය දේවල් ටිකත් ගොඩාක් වැදගත් ඔයාලගේ රුටීන්ස් වලට. ඉතින් ප්‍රතිපත්ති ගරුක වෙන්න ඉතින් මේවා කරද්දි ඉතින් ඔයාලා ප්‍රතිපත්තියකට වැඩ ගන්නවා නම් ඇත්තටම මේ ප්‍රශ්න ගොඩාක් අඩුයි. ඉතින් හැමත කිව්වහම අපි කොණ්ඩි ගැනත් හිතනවානේ. ඉතින් නාන එක ගැන එහෙමත් හිතන්න ඔයාලා දවස් සතියට දවස් දෙක තුනක් තියාගෙන නාගන්න. උනට වැඩි නාන්නත් හොඳ නෑනේ. මොකද අපේ ස්කැල්ප් එකේ තියෙන ඔයිලි ගැති යන්න බලනවා එතකොට. ඉතින් හොඳ ෂැම්පු එකක් කන්ඩිෂනර් එකක් තෝරගෙන ෂැම්පු කන්ඩිෂනර් කරලා හෙයා මාස්ක් එකක් දාලා අන්න එහෙම ඉන්න බලන්න. ඔයගොල්ලෝ නාන දවස තීරණය කරලා තියන්න. දැන් මම උදාහරණයක් විදිහට මම නාන්නේ පදාදා සහ ඉරිදා. මම සතියට දවස් දෙකයි නාන්නේ. මොකද මම කොණ්ඩෙ ටිකක් වවා ගන්න ගමන් ඉන්නේ. ඊ දවස් දෙක නාන්නේ හොඳට තෙල් ගාලා පැයක් ඉඳලා හොඳට ෂැම්පු කළා. ෂැම්පු ඩබල් කරන මොකද දෙපාරක් කරනවා. මොකද තෙල් ගාන නිසා හොඳට තෙල් යන්න ඕනනේ. ඒ නිසා ඊට පස්සේ කන්ඩිෂනර් කරනවා. කන්ඩිෂනර් කරනවා කියන්නේ මගේ ඔයාලා දන්නවා ඇති මම පාවිච්චි කරන රෝෂන් එකේ ඔලිව් හෙයා ට්‍රීට්මෙන්ට් එක. ඒක විතරයි මට දැනට හම්බෙච්ච හොඳම හෙයා මේ ට්‍රීට්මෙන්ට් එක. ඉතින් ඒක පාවිච්චි කරනවා කන්ඩිෂන් එක විදිහට ස්කැල්ප් එකේ ඉඳන්ම. ඊට පස්සේ මගේ හෙයා කෙයා රුටින් එක කොණ්ඩේ වීලගෙන කොණ්ඩේ ඔයිල් එකක් ඇප්ලයි කරනවා. මොකක් හරි යන්තම් ඇප්ලයි කරන්නේ. ඇප්ලයි කරලා කොණ්ඩේ හොඳට පිරිලා අකට ගන්නවා. ඉතින් ඕක තමයි හෙයා කෙයා රුටින් එක විදිහට මම පාවිච්චි කරන්නේ. මූණට අනිවාර්යෙන් මම උදේ මම ඔයාලට කියපු රුටින් එකම පාවිච්චි කරනවා. ඊට පස්සේ මම දවසට ග්ලෝකොලජන් එකක් බොනවා සහ ෆිෂ් ඔයිල් එක අනිවාර්යෙන්ම ගන්නවා. ඔය ටික මම කරනවා. මම වතුර ලීටර් 3ට වැඩිය කොහොමත් බොනවා. ඉතින් මම ඔයාලට කිව්වා වගේ ඒකට ටිප් එකක් කියනවා. ලොකු වතුර බෝතලයක් තියාගන්න. හොඳට කට ඇරලා හොඳට බොන්න කට තෙමෙන විදිහට. ඒතකොට ඕගොල්ලෝ නිකම් පුරුදු වෙනවා වතුර බොන්න. ඉතින් වොෂ්රූම් යන්න නැහැ කියලා වතුර නොබී ඉන්න එපා. වතුර බොන්න හොඳට ලොකු වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් ඔයගොල්ලෝ ගොඩාක් දේවල් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් එහෙනම් රැඳිලා ඉන්න මාත් එක්ක ඊළඟට ලස්සනම ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු.